මත සායම් රඳා සිත සිති විලි මත සිත සිත සිතුවම් එඳා රහසින් කොඳුරා හදවත උදුරා රහසින් කොඳුරා හදවත උදුරා අඳුනින් නදී ගියෝ සමන යනු වේ අසන් හිත ඔබේ ස්වභාවික පැහැය ආයෙත් ඔබටම. අයියා. ආ. තේකක් බොන්න. ආ, thank you. මොකද්ද අයියේ? මෙච්චර දවසක් ඔය හිට වෙලා ඉඳලා ඇයියනේ එහෙම මෙහෙ උසගෙන ආවේ බලන්න. මොනවාද? ඔය බලන්න එහේ බිස්නස් වැඩ නේද? අපිට පිස්සුද බං? එහෙනම් මොනවද ඔය බලන්නේ? මේ මෙහෙ ඒවා මෙහෙ ඒවා. මෙහෙ ඒවා? ඒවා කොහෙන්ද ඔයාට? එහෙට මම මේවා මේල් කරගත්තා. හරි. දැන් මේ print outs ගත්ත මේ හවස ඒවා ටිකක් මේ චෙක් කර කර හිටියේ. ඒකනේ මේ නංගි. මේ කවුද එතකොට මේ දැන් මේ accounts බලන්නේ? මේනකනේ මේ මේනක කොහෙ බලන්නද? දැන් ඉන්නානේ බක පඬිතුයෝ දෙන්නේ. ඒ කවුද? මෙන කවුද ඉතින්? අවන්තයි අනුහසුයි. ඒ දෙන්නත් එක්ක ඔය account එකේ ඉන්න කට්ටියත් එක්ක තමයි ඔය හදලා තියෙන්නේ. එතකොට මේනක? මේනකට කිට්ටු වෙන්න දීලා නෑ. ෂා. ඇයි? නෑ නෑ මං කියන්නේ නංගි මේ ඒ උනට මුන්ද නෑ මේක නියමට කරලා නේ වැඩේ. ඇත්තද? ඔව් ඔව් මේනක බලද්දි කොච්චර අඩුපාඩු තිබුණද? නෑ. නෑ නෙමේ. ඔව්. මෙන්න වැන්දයි. ඔක අවන්තට හෙනනම් කියන්නේ. ඇයියේ? ඒ කියන්නේ තින් අවන්තුන්ට වහ වැටලා නින්නේ. ඒකට වෙනම බේතක් දෙන්න ඕන. හැබැයි මුන් දෙන්න වැඩේ නම් කරලා තිනවා ඉතා හොඳට. හරි ෂෝක් එකට. ඒ උනාට තින් වැඩක් නෑනේ අයියෝ. ඇයි? ඇයි කියන්නේ මං කොහොමදන්නේ මේව බලාගෙන ඉන්නේ මොන වුණත් අර ගෑණිගේ පුතා යටතේනේ අපේ පුතා වැඩ කරන්නේ ඌනේ තාමත් එතන චෙයාර්මන් මේකට ඉතින් අපි උන් දෙන්නව බිඳවන්න ඕන හරි හැබැයි ඒක කරන්න හදන විදිහ ඔයාලා කෙනෙ විදිහ නන් නෙමෙයි කොහොමද ඒ දෙන්නම ඉතින් බිඳවන්නේ ඒක මං බලා ගන්නම් තමයි අනේ මං දන්නේ නැහැ මම පුතා කියලා බලන්නේ නැහැ හොඳේ මට කේන්ති ගියොත් එහෙනම් මං එයාව ගෙදරින් එලවලා දාන්න. හරි බං හරි කලබල වෙන්න එපා. මං කිව්වනේ මං ඒක බලා ගන්නම් කියලා. හරි ඉන්නකෝ. මං ඔකත් එක්ක කතා කරන්නම්කො පොඩ්ඩක්. හෙලෝ හරි 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 බබා ඔව් ඔව් ඉතින් ඕක කියන්න දෙයක් නෙමෙයි නේ අනේ ඈ ඔව් 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 මොකද්ද බෑ ඔය ඉතින් ඔය මගෙන් ගුටි කන්න යන්න හොඳද ගන්නද ඔව් ෆෝන් එකෙන් අත දාලා ඇදලා එළියට අරගෙන ගන්න කොහමද ඔව් එහෙම තමයි එහෙම තමයි මම ෆෝන් එකෙන් අත දාලා ඇදලා එළියට අරගෙන කුටි දෙන්නේ. හරි හරි. අයියෝ ඉතින් ඔච්චර මුරන්ඩු වෙන්න එපා බබා. මේ මේ ඔයාමර කතා කරාද? ආ කතා කරාට කමන්නේ. හැබැයි මේ ඕනාවට වැඩිය මේ ඔය නැන්තමලා එළියලා යාළු වෙන්න ඕනේ. මොකද පස්සේ මටම ඉවදේ. නෑ නෑ බෙටි ආදරේ විශන්නේ. ඌ මේ පාර මේ විභාගය කරන මේ මේ ළමයි ටික. ඔව්. හරි හරි ඉතින් ඔව් උන් පොඩි උන් ඔව් ඔයත් පව්. හැබැයි උනුත් පව්නේ ඉතින්. ඈ? ඔය තුවා මගේ ලොකු බබානේ. හරි හරි ඔය යන අපරෙන්න බබඩිය. මේ මං ක්ලාස් එකේ ඉවර වෙලා විනාඩි 10න් ඔතන. අනේ කියන දෙය අහන්නකෝ ඉතින්. මම එනින්න. හරි.
හැටියම මයිකයි චබිය යහගෙනින් නොමතන මවට පස ගන්න බයි බයි ඒ මුද බල ඔතන කරන්න එමස ගැවදිකාවස ඇති ඉතින් අපි එලවස මෙන මේ අස්සදකි නවල මේ ගැරන්ඩිය හොයන්න මොකටද ගැවන්දිය හෙව්වේස එලවන්නේ මොකෝ ගැවන්දිය හොයලා කසාද බඳින්නේ මයි මල දෙන්න දැන් මේ මං කෝල් කරන කනේ දහගෙන ඉති චීස නෑ අපෝ නෑ සි එහෙනම් ඉතින් මොකද මෙතන කරේ මේ ක්ලාස් යන ආවෙස නේ ඕ දැන් උඹලා ක්ලාස් එක දෙන්නේ මං ආවට පස්සේද අනේ සර් ඉතින් මේ අහන්නකෝ සර් ඉතින් මොකද කියමු බලන්න අපි දෙන්න දැක්ක සර් දුර ඉඳන් සර් කාර්තිකාලි කොමල පපා කතා කරනවා සර් ඉතින් ඉතින් අපිට ඕනවා සර් කාර්තිකද කතා කරන්න කියලා දැනගන්න නේ දැන් මේ උඹලට මොකටද මේ ගුරුවරයෙක්ගේ කතා පොඩි අත්දැකීමකට වගේ සර් අත්දැකීමකට අර චබියා අර අත්දැකීම් අත්දැකීමක් වගේ මේකට දැන් උඹලට මොකටද අත්දැකීම පඩි 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 එක්ස්පීරියන්ස් අත්දැකීමක් අනේ ඒකකට ඒ හැබැයි සර් මම නෙමේ මෙයා තමයි කිව්වේ ගිලාගනිමු කියලා ඒ ද්‍රෝහියා මට අසාවෙන් අහන් හිටියේ නේද එහෙමද සර් මූ තමයි සර් කිව්වේ සර් කතා කර කර ඉන්න ගිල්ලා හොරෙන් අහගනිමු කියලා කිව්වා ඇත්ත ගැරන්ටි හොයන්න මේ මම මේ 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 අපේ අම්මට කතා කරේ බා සර් ලගේ ඔව් අම්මටද බබා කියලා කතා කරේ ඇයි අම්මට බබා කියලා කතා කරන්න සර් අම්මගේ තාත්තද බලපං චබියා තමන්ගේ අම්මට බබා කියලා කතා කරන්න හවිනම් අම්ම එපැයි සර්ට බබා කියලා කතා කරන්න මයි පල්ලෙල පන්තියට මං එන්න චබියා මට හිතුනොත් මාත් හෙට ඉඳන් අපේ අම්මට බබා කියලා කියන මං අම්මි කියන ඔය ඉතින් කොහොමත් උඹ උඹලගේ අම්මට අර වටේ ඉන්න ගෑනු ඔක්කොටම අම්මි කියලා නේ කියන්නේ මේ අම්මි බබා අම්මි බබා අම්මි බබා අම්මි පුතා ඔබේ වෛද්‍යවරයා පැනල් කිරීමට ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 225 මතන්න Non-oily navum deep black sahith poshaniya samagata nava pons light moisturizer tata thank you tata ape ayyat ekak katha kalada awu gai katha kiruwa man kiwe me ape putha gana මොනවාද? ඇයි තාත්තා කීකී හිටිය අයියා වහම කියන්න ඕනේ කියලා? මොකද්ද? මතක නැද්ද? මම්මි කල්පනා කරන්නේ ඒක තමයි. ඇයි තාත්තා කිව්වේ මේ අයියා පහ යන්න කලින් පුතාට බිස්නස් ටික බාර දෙන්න ඕනේ කියලා? බිස්නස් ටික බාර දෙන්න ඕනේ කියලා කිව්වේ අවන්තට? ඔව්. ඉතින් එහෙම බිස්නස් එකක් බාර දෙන්න බෑනේ මේජර් ෂෙයර්ස් තියෙන්නේ අනුහස්තනේ. ඔය ඉතින් තාත්තත් ඔහොම කියනකොට ඉතින් මොකද්ද අපි මේකට කරන්නේ? දැන් දෙන්න හොඳ යාළුවනේ. ඔව්. බිස්නස් එකත් හොඳට අප් කරලා දෙන්නගේ යාළුකමක් තියාගෙන අවන්තට කියමු අනුහස්කේ තැන ඉල්ලන්න කියලා. යාළු වුණාම නොදිත් බැරි වෙනවා. ඒක තමයි මාත් කියන්නේ. හරි මං කියලා බලන්නම්කෝ. හැබැයි තාත්තා ඔක කියන්න ඕනේ අවන්තට නෙමෙයි. දිලාන්ත නේ. ඔව්. හැබැයි ඉතින් මං කියනට වැඩිය හොඳ නැද්ද එයාගේ නංගිම කියන එක? මං කිව්වහම අයියා සීරියස් ගන්න නැහැ. හේමනම් සීරියස් ගන්න නම් මං කියන්න වේ. ඒක නීති. අවන්ත මේකට එකඟ නැති වුණොත් වැඩක් වෙයිද? අනේ මන් දන්නේ මෙන් ගුම් නම්බ මොනා කරයිද කියලා. එහෙම කියන්න දෙපා. ති වෙන මොනා කියන්නද මං? දුව අවන්ත ඇවිල්ල මගේ මුණ පුරා. එයා ඉතින් මගේ පුතානේ. ගොන් වැඩ කරනකොට වෙන මොනා කියන්නද තාත්තා? මේක නිවෙයි බොන්න.
මෙන්න මෙයා. ඇයි? ගෙදර ආව ගමන් පොත් බලන්න පටන් අරන් ඒ පාර. ඒ පාද? නෑ එහෙම නෙමෙයි ඉතින්. එහෙනම් මොකද්ද? කලින් ගෙදර ආවම ඉතින් අපි එක්කත් කතා කරලා ඉන්න එපැයි. මං කතා කරන්න ආවා. ඉතින්? එතකොට ඔයා අම්මත් එක්ක කුස්සියේ. ඉතින් අම්මා එක්කත් කතා කරන්න එපැයි. ඊට පස්සේ ආවා. හ්ම්. එතකොට රංගිත එක කාමරේ. ඉතින් අනේ නංගි එක්කත් මං කතා කරන්න එපැයි. ඊට පස්සෙත් ආවා. එතකොට තාත්තත් එක්ක කතා කරගෙන හිටියා. ඔව්. දැන් ඔයා කියන්නේ මං ඔයත් එක්ක තනියම කතා කරගෙන ඉන්න ඕනේ කියලාද? අපි එහෙම කතා කරා නේද ඉස්සර? ඔව් විතේ. දැන් එහෙම කතා කරන්නේ නැහනේ. අයි කතා කරන්නේ? එහෙම නෙවෙයි. තනියම. ඉතින් ඔය යන එන ගමන් කතා කරන්නේ? යන එන ගමන් කතා කරන්න ඕන නම් මං ආව කසාද බැඳලා මේ ගෙදෙට එක්කන් ඉන්න ඕනේ නැහනේ. යන එන ගමන්ම කතා කර කර ඉන්න තිබ්බනේ. මගතොටද? දැන් මොකද්ද මේ ලොකු මහත්තයා කියන්න හදන්නේ? වාට තේරෙන්නේ නැද්ද අපි තනියම ඉන්න ඕනේ කියලා? ඔයා කියන්න හදන්නේ තාත්තා කියන දෙයමද? ඔව්. තාත්තලාට තේරෙනවා අපිට තේරුන්නේ නැති වුණාට. අපි ඇත්තටම කොහෙද යන්? කොහෙද? නවතින්න. අපි දෙන්න තනියම ජීවිතේ පටන් ගමු. මොකෝ? මං ඉතින් කිව්වේ නැති වුණාට ඔය දේ මගේ හිතේ තිබුණා. මේ ගෙදර ප්‍රශ්නයක් නම් නෙමෙයි හොඳේ. මං දන්නවා. හැබැයි ඉතින් ඔයි මයි දැන් පවුලක්. අපි දෙන්න වෙනම ගහක් වගේනේ. මේ ගෙදර තමයි මහ ගහ. මේ ගහ ඇතුලේ තව ගහක් හැදෙන්න ඉඩක් නැහැනේ. අපි දෙන වෙනම ගැලවිලා ගිහිල්ලා වෙනම තැනක පැලවෙන්න ඕන. අපි එමීට අම්මට තාත්තට පැහැදිලි කරලා දෙමු. අපි දෙන්නගේ හිතේ දණු කවුල තියෙන්නේ. ඒ දෙන කියන්නේ මේ දෙම තමයි. ඔයාලා කිව්වද? අම්ම හැම වෙලෙම කියනවා. හැබැයි ඉතින් අම්මා තමයි විරුද්ධ උනේ අර ඉඩම ගද්දි. එයා හැබැයි දැන් නම් හරි සතුටු වෙනවා. මට හැම වෙලෙම කියන ඔයාට බල කරන්න කියලා ගේ හදන්න කියලා. ඇත්තද? එහෙනම් ඉතින් අපි යමුද? යා. දුකයි ඉතින්. ඔව් ඉතින්. ඒ වුණාට ඉතින් අපි දෙන්නට අපි දෙන්න ඉන්නවනේ. ගිහිල්ලා සතියේ දවස් දෙකක් වගේ වැඩ ඇරලාවිලා කාලා බීලා වීකෙන්ඩ් එකෙත් එමු. එතකොට ගානක් නැති වීනේ. එහෙනම් ඉතින් අපි දැන් ගෙවල් හන්න ඕනේ. හරි. කොටගලක හට ඉස්පැකට්ටුවක් වෙහි සඳහන් ලිපිනයට ඔබේ නම ලිපිනය සමග එවා. වටින ස්කූටි රසක් දිනා ගන්න. ඊනෝ ගැස්ට්‍රික් ආම්ලිකතාවේ තෙරෙහිව තත්පර 6න් ක්‍රියාකිරීම ආරම්භයි. පුතා පුතා නිදිද? නෑ. මොකෝ? නෑ. දැන් සනීපයිනේ. දැන් අවුලන්න. හා. මමවත් එක කතා කරන්න කියලා මම හිටියේ. මොකද? දැන් ඉතින් ඔයා මීට වඩා වාගේ අනාගතය ගැන හිතන්න ඕන. අනේ අම්මේ දැම්ම කසාද බඳින්න බෑනේ මං. දැන් කවුද උඹට කසාද බඳින්න කියලා කිව්වේ? කොහොමද බලමු මේ හිතුවේ? මම එහෙම එකක් නෙමෙයි කිව්වේ. මුට අනාගතය ගැන හිතන්න කියලා කිව්වහම මු හිතන්නේ කසාද බඳින එකක්. ඉතින් මං හිතුවේ අම්මා ඒක ගැන කියන්න කියලා.
දැන් දිගටම බිස්නස් කරන්නේ නැත්තම් ක්‍රිකට් ගහනවද? අම්මා මොකීරද කැමති? මගේ කැමැත්තේ මැරන්නේ නැහනේ. නෑ වැඩගත්. අම්මා කියන්නකෝ බලන්න මොකද වෙන්න ඕනේ කියලා. ඔයා කැමති මොකටද කියලා කියන්නකෝ. මං ක්‍රිකට් ගහන්න. ඇයි? අපනම් තාත්තම ළමයි ඉතින්. ඇයි? ත්‍රවිත ඉස්සර මගෙන් ඕම අහනවා. එහෙමද? අපි බිස්නස් උත් කරමු අම්මා. හැබැයි ගවන්තයට බාර දෙමු. ගවන්ත දිකට කරන් යයිද? මමත් ඉන්නවනේ තුන් දවුවට. ඔය ඇත්තටම ක්‍රිකට් ගහන්න ආසයිද? ඔව්. ගවන්තත් ආසයිද? කොහොමද දන්නේ හැබැයි. වෙලාව කෑගෙන් අහන්නකෝ. බැරි වෙලාවක දෙන්නම් කැමති වුණොත්. ඒත් ඉතින් අවුල නැහැ. ඒ කොහොමද? දැන් විශ්වාසවන්ත කවුරු හරි දම්මලා පඩියට වැඩට දානවා. එහෙම විශ්වාසවන්ත කෙනෙක් හොයාගන්න එපාය. උවිති. තාත්තට හැමදාම වැරදුනේ විශ්වාසයක් නැති ඇත්ත කඩ කළා. Soft Metro Campus. සුබ දහමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේදා සැමදා දිදුලන සමකට Kiehl's අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. හඳුන්වා දෙන Elephant House Superman Bubble Gummy. රස බලන්න එකතු වෙන්න. ඒකට වකෙන් මේක හිතාමතා කරපු දෙයක් කියලා. මේක හොඳට plan කරලා අනුවස්ති හැගහගෙන ඉඳලා කරපු වැඩක්.